ආදරය ආදරය කියලා කියන්නේ අප හදවත් තුළ ඇතිවන වටිනා හැඟීමක් එහෙමත් නැත්නම් අනික් කෙනාගේ සතුට වෙනුවෙන් කරන පරිත්‍යාගයක් කියලා කියන්නත් පුළුවන් ආදරයට විවිධාකාර අර්ථකථන තිබුණත් ඒ හැම දෙයකින්ම අපට කියලා දෙන්නේ ආදරයේ ඇති වටිනාකමයි මම ඔබගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඔබට ආදරේ නැතුව ඉන්න පුළුවන්ද කියලා ඔබ දෙන පිළිතුරු කුමක් වේද ඇත්ත වශයෙන්ම ඔව් අපට ආදරේ නැතුව ඉන්න බෑ එය මව්පිය දූ දරුවන් අතර ඇති ආදරයක් හෝ සහෝදරයන් අතර ඇතිවන ආදරයක් හෝ දෙදෙනෙකු අතර ඇතිවන ආදරයක් එහෙමත් නැත්නම් මේ කවර ආකාරයක හෝ ආදරයක් වෙන්නට පුළුවන් ආදරය දෙවැනි විවිධ ස්වරූපයක් ගත්තත් ඒ හැඟීම නැතුව අපිට ජීවත් වෙන්න බෑ නේද හැබැයි මෙතනදී ඔබ මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා ඒ තමයි ඔබ තව කෙනෙකුට ආදරය කිරීමට ප්‍රථම තමන්ට ආදරය කළ යුතුමයි ආදරය ඕනෑම කෙනෙකුගේ ජීවිතය ජීවත් කරවයි තම තමන්ගේ අරමුණු කරා රැගෙන යයි එමෙන්න ආදරය මත පදනම් වෙලා තව කෙනෙක් උදෙසා විශ්වාසය නැමැති උතුම් ගුණාංගය අප හදවත්වල ඇති වෙනවා මෙවැනි හැඟීම් මනුෂ්‍යයාට පමණක් නෙවෙයි සියලු සත්ව වර්ගයාට පොදු උතුම් ගුණාංගයන් අතර වටිනාම එකක් බව අපි දන්නවා. තව කෙනෙකුගේ අදහස් වලට ගරු කරමින් ඒවට ඇහුම්කම් දෙමින් ඒවට නිවැරදි ප්‍රතිචාර දක්වීම නිසා ඒ දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙනවා. එවැනි දෙපළකගේ ආදරය අනික් අයට ආදර්ශයක් සමගම ආකර්ෂණීය බවක්ද ඇති කරනවා. එලෙස අපේ ජීවිතයට ආදරය ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ දේවල් අපි අනුගමනය කරනවා. අපි ගන්නාය ක්‍රියාමාර්ග නිවැරදිවා විය යුතු බව ඔබ මෙතනදී මතක තබා ගත යුතුයි. අද අපි මේ වීඩියෝ එකෙන් ඔබට කියන්න යන්නේ ෆෙන් ෂුයි වලට අනුව ආදරය ආකර්ෂණය කර ගැනීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් පිළිබඳවයි. ඒ ගැන කියන්න කලින් ඔබට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ වගේ ඔබේ ජීවිතයට වටිනාතරතුරු රසක් දිනපතාම රැගෙන එන්න අපි සූදානමින් ඉන්නවා. ඔබ තාමත් අපේ විශ්වකර්ම YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell සලකුණ click කරන්නත් අමතක කරන්න එපා. කලින් සඳහන් කළා වගේ අපේ ජීවිතයට ආදරය ආකර්ෂණය කරගන්නේ කෙසේද? ඒකත් ෆෙන් ෂුයි වලට අනුව නිවැරදි ආදරය ආකර්ෂණය කරගන්නේ කෙසේද? අපි දැන් බලමු ඒ ගැන. පළවෙනි කාරණාව රෝස පැහැය කරන්න. ෆෙන් ෂුයි උපදේශකවරුන්ට අනුව රෝස පැහැය ආදරය නියෝජනය කරනවා. විශේෂයෙන්ම රෝස කියලා කියන්නේ කාමරයක් අලංකාර කිරීම සඳහා හොඳම වර්ණ වලින් එකක් විදිහටයි ඔවුන් දකින්නේ. රෝස කියන වර්ණය මගින් ආදරය, ප්‍රීතිය, සතුට සහ ප්‍රේමය සංකේතවත් කරනවා. ඒ නිසා රෝස පැහැය කාමර සඳහා යොදා ගැනීම ඉතා යෝග්‍ය වෙනවා. ඒ වගේම තමයි ලානිල් කියලා කියන්නේ ධනාත්මක සම්බන්දතා ඇති කරන වර්ණයක් බවයි ඔවුන් කියා සිටින්නේ. එමෙන්ම රෝස පැහැය ඔබට ගත නොහැකි නම් රතු පැහැය පිළිබඳවද සලකා බැලිය හැකි. රතු පාට කියලා කියන්නේ ෆෙන් ෂුයි වලට ආදරය ආශාව සම්බන්ධ තවත් වර්ණයක්. හැබැයි මෙතනදී ඔබ මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. එනම් රතු පැහැය තද වර්ණයක් වන බැවින් ඒ ඉක්මවා නොයාමට ඔබ විසින් වග බලා ගත යුතුයි. අධික රතු පැහැය ආක්‍රමණශීලීත්වයට හා කෝපයට හේතුවක් විය හැකි බව ෆෙන් ෂුයි උපදේශකවරුන් පවසනවා. ඒ නිසා ඔබ රතු පැහැය තෝරා ගැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දෙවෙනි කාරණාව සුව පහසු නිදන කාමරයක් සාදන්න. ෆෙන් ෂුයි වලට අනුව හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා ඔබ සාදන ප්‍රධාන නිදන කාමරය විශාල මෙන්ම සුව පහසු එකක් විය යුතුයි. විශේෂයෙන්ම නිදන කාමරය පිරිසුදු කර ඉටිපන්දම් හෝ ස්ප්‍රේ හෝ එවැනි මොන යම් හෝ දෙයක් භාවිතා කර සෑම විටම එම අවකාශය සුන්දර සුවඳකින් තබා ගත යුතුයි. ෆෙන් ෂුයි උපදේශකවරුන් පවසන්නේ කිසිදු අපහසුවක් නොමැතිනම් තිර රෙදි සවි කරන්න. ඔබට වාඩි වී සිටීමට ස්ථානයක් තිබේ නම් පුටු එකිනෙකා දෙසට සකසා ඒ සඳහා යන ඉඩ ප්‍රමාණය අඩු කරන්න. තුන්වැනි කාරණාව ඍණ ආකල්ප ඉවත් කරන්න. විශේෂයෙන්ම ඔබ ඔබේ නිවසේ සහ එයාවට ඇති ඍණාත්මක ආකල්ප ගෙනෙන දෑ ඉවත් කරගන්න. ඔබ ඔබේ පවුලේ අය සමග සතුටින් සිටින ඡායාරූප නැත්නම් යහපත් සිතුවිලි අඩංගු දෑ නිවසේ තබන්න වග බලා ගන්න. එමෙන්ම ඔබේ නිවසේ ඔබ තබා ගැනීමට ගන්නා ඡායාරූප, කලා කටයුතු නැතිනම් කලා කෘති තුළින්
ඔබට ප්‍රියමනාප බවක් ප්‍රබෝධමත් බවක් ඇති කිරීමට සමත් වෙන දේවල් ලබා ගැනීමට තබා ගැනීමට ඔබ මතක තබා ගන්න. හතරවෙනි කාරණාව රෞමක ආකාරයට කෑම මේසේ පිළියෙල කරන්න. නිවසේ ප්‍රධාන නිදන කාමරයට පසුව වඩාත් වැදගත් වන්නේ කෑම කාමරයයි. මෙහිදී කෑම කාමරය පිරිසිදුව තිබිය යුතුයි. විශේෂයෙන්ම කෑම කන අවස්ථාවේදී සෑම කෙනෙකුම එකිනෙකාව දැකගත හැකිවන පරිදි කෑම මේසය සකසා ගත යුතුයි. තේෂෝයි උපදේශකවරුන් පවසන ආකාරයට සෑම රාත්‍රියකම පවුලේ හැමෝම එකට කෑම නොගෙන සිටියත් සෑම කෙනෙකුටම ප්‍රමාණවත් පරිදි පුටු සැකසිය යුතුයි. සංකේතාත්මකව මෙහිදී පවුලේ සියලු සමාජිකයන්ද ඇතුළත් කර ගැනීම වැදගත් බව අදහස් කරනවා. පස්වෙනි කාරණාව ප්‍රීතිමත් පවුල් ඡායාරූප එක් කරගන්න. ඔබේ ජීවිතයට ආදරය ආකර්ෂණය කර ගැනීම සඳහා එනම් ඔබේ විවාහය වැඩි දියුණු කර ගැනීම සඳහා යුවලක් ලෙස ඔබේ පවුලේ අයගේ ඡායාරූප ඔබේ නිවසේ ඉහළ ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන්න. එමෙන්න පවුලේ ඡායාරූප නිදන කාමරයේ තැබීමෙන් වැළකී සිටිය යුතුයි. නිදන කාමරයේ යුවලගේ ඡායාරූප පමණක් ඇතුළත් කිරීමට වග බලා ගන්න. හයවෙනි කාරණාව නිර්මාණශීලී වන්න. පෙන්ෂුවේ උපදේශකවරුන්ට අනුව නිවසේ කලාකෘති සහ එම ප්‍රකාශයන් බොහෝ ආදර සූකිරීම් වලින් එකක් ලෙසයි ඔවුන් දකින්නේ. මෙතනදී ඔබ රසවිඳින කලාව ගැන කල්පනාකාරී විය යුතුයි. ඔබේ නිදන කාමරය සඳහා ඔබට සහනයක් දෙන දේවල් පමණක් තෝරා ගත යුතුයි. විශේෂයෙන්ම මෙතනදී ඔබට අනවශ්‍ය වන දේවල් වලින් නිදන කාමරය පුරවා නොගත යුතුයි. ඔබේ අලංකරණය හරහා ඔබ දෙපළගේ අදහස් ශක්තිමත් කිරීමට ප්‍රයෝජනවත් විය හැකි බව මතක තබා ගන්න. නිර්මාණශීලී මෙන්න තමන්ට සහනයක් දෙන දේවල් පමණක් තෝරා ගැනීමට ඔබ වග බලා ගන්න. හත්වෙනි කාරණාව අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. සමහර දේවල් ආදරය ආකර්ෂණය කර ගැනීමට උපකාරී වන ආකාරයටම අනෙක් අතට වළක්වා ගැනීමටද හේතුවක් විය හැකි. ෆෙන්ෂුයි උපදේශකවරුන් මේන් අදහස් කරන්නේ අතීතයේ ඔබ සිර වී සිටි එහෙමත් නැත්නම් සිර වී සිටින දේවල් ඔබේ නිවසෙන් ඉවත් කළ යුතු බවයි. තවදුරටත් විමසන විට ඔබට තවදුරටත් අයිති නැති හිටපු අයෙකුගේ පැරණි මතක සටහන් විසි කිරීමට මෙය සුදුසු කාලයක් වන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. මෙය ඇත්ත වශයෙන්ම චිත්තවේගී පවිත්‍රතාවයක් යැයි සිතන්න. එමෙන්ම තවත් තෙන්ෂුයි උපදේශකවරයෙක් ඔබට යෝජනා කරනවා ඔබේ නිවසෙත් කැඩී බිඳී ගිය හෝ පණ නැති දෙයක් තිබෙනවා නම් ඒවා ඉවත් කරන්න. එමෙන්ම ඔබට තවදුරටත් ඉදිරියට යා නොහැකි ඒ දේ මත රැඳී නොසිටීමට ඔබ වග බලා ගන්න. අටවෙනි කාරණාව වඩා හොඳ සහජීවනයක් ඇතිවන ආකාරයට ළමුන්ගේ ඇඳන් සකසන්න. තෙන්ෂුයි උපදේශකවරුන් ප්‍රකාශ කරන ආකාරයට ළමුන් ඔවුන්ගේ අවට ශක්තියින්ට ඊටත් වඩා ගොදුරු විය හැකි බැවින් ඔවුන්ගේ ඇඳන් තබා ඇති ස්ථාන නිවැරදි ඒවා බවට ඔබ විසින් වග බලා ගත යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ගේ පිටුපස දොරට තට්ටු කළහොත් ඔවුන් පහසුවෙන්ම තැතිගන් වෙන හා අවදානමට ලක්විය හැකි බව ෆෙන්ෂුයි උපදේශකවරුන් පවසනවා. එමෙන්ම ඉලෙක්ට්‍රොනික උපකරණ කිසි පිටකත් දරුවන්ගේ ඇඳ අසල ගබඩා කර හෝ ආරෝපණය හෝ නොකළ යුතු බව මතක තබා ගන්න. නවවෙනි කාරණාව එකිනෙකා කෙරෙහි අවධානය යොමු කරන්න. ප්‍රධාන නිදන කාමරයට පැමිණිය විට අපගේ දර්ශනෙට ලක්විය යුතු වන්නේ රූපවාහිනිය නොවේ. ප්‍රධාන නිදන කාමරය යනු අප නිදහසේ සිටීමට කැමති ස්ථානයක් බව මතක තබා ගන්න. ඔබේ නිවසේ සමීප භාවය වැඩි කර ගැනීම සඳහා විශාල ජනෙල් සකස් කරන්න. එමෙන්ම නිදන කාමරයේ රූපවාහිනියක් තිබෙනවා නම් ඒ ඉවත් කරන්න. ඔබේ ඇඳ අසල ලැප්ටොප්, අයිෆෝන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ තිබෙනවා නම් ඒවා නිදා ගැනීමට ප්‍රථම ඉවත් කරන්න. එම උපකරණ සමග නිදා නොගන්න. මෙතනදී ඔබ විශේෂ දෙයක් මතක තබා ගත යුතුයි. නිදන කාමරයේ සිටින පුද්ගලයන්ගේ හැර වෙනත් කිසිදු ඡායාරූපයක් හෝ අලංකරණයක් තැබීමෙන් වැළකී සිටින්න. දහවෙනි කාරණාව මල් වගා කිරීමට පෙළඹෙන්න. ඔබේ නිවසේ සහ නිදන කාමරයේ සජීවී පැලෑටි හෝ නැවුම් මල් කලබක් තැබීම ඔබට පහසුම දෙයක් නේද? හැබැයි ඔබ අවධානය යොමු කළ යුතු දෙයක් තියෙනවා. එනම් සෑම විටම වියලි මල් වෙනුවට අලුත් නැවුම් මල් ඔබගේ කාමරයේ හෝ නිවසේ තැබීමට කටයුතු කරන්න. ඒ ඔබේ නිවසට නව ජීවයක් නව හැඟීමක් ගෙන ඒමට උපකාරී වෙනවා. නැවුම් මල් ඔබේ අවකාශය ශක්තිමත් කිරීමට මෙන්න
ශාක වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ සිට ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ මානසික සෞඛ්‍ය නංවාලීම ගැන ප්‍රයෝජන රසක් එක දෙයකින් කිරීමට සමත් වෙනවා. ඒ ඔබට මෙන්න ඔබේ පවුලේ සියලු දෙනාටම නැවුම් ජීවියක් ලබා ගැනීමට උපකාරී වෙනවා නුවණුමානයි. මේ හැම දෙයක්ම ඔබ පෙන්ශ්‍රී වලට අනුව කිරීම මගින් ඔබට වැඩි වශයෙන් ආදරය ආකර්ෂණය කරගත හැකි බව ෆෙන්ෂුයි උපදේශකවරුන් පවසනවා. නිතරම නිවස අලංකාර කරමින් පිරිසිදුව තබන්න. එවිට කොහේ ගියත් නැවත තමන්ගේ නිවස කරා පැමිණෙන ඕනෑම කෙනෙකුගේ සිතේ ආකර්ෂණයක් ගොඩනැගෙනු ඇති. එවිට සෑම මොහොතකම ධනාත්මක චින්තනයේ ඇතිවෙනවා පමණක් නොව එකිනෙකා කෙරෙහි ආදරය දිනෙන් දින වැඩිවන බව ෆෙන්ෂුයි වලට අනුව ඔවුන් පහදා දෙනවා. එමෙන්න මෙවැනි උතුම් ගුණාංගයන් තවත් කෙනෙකුට පරිත්‍යාග කිරීමට හැකිවන ලෙස තමන් තුළ ප්‍රගුණ කරන්න. ඔහුගේ හෝ ඇගේ අදහස් වලට ගරු කරමින් ජීවිතාන්තය දක්වාම ආදරය ආකර්ෂණය කරගනිමින් ජීවත් වෙන්න. මෙලව පැවැත්මට හා ජීවත් කරලීමට මූලික අවශ්‍ය දෙයක් තමයි අවංක ආදරය කියලා කියන්නේ. ඒ නිසා අනික් කෙනාගේ සිතට දැනෙන්න ආදරය කරන්න. එවිට ඔහු හෝ ඇය පෙරලා අනික් කෙනාට ආදරය කරනවා. එවැනි ආදරයක් ඔබ තුළට ආකර්ෂණය කර ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අපේක්ෂාවත් සමග මෙවැනිම වීඩියෝ එකකින් අපි තවත් දවසක මුණගැහෙමු. ඔබ තාමත් අපේ විශ්වකර්ම YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell සලකුණ click කරන්න අමතක කරන්න එපා. ඔබට ප්‍රීතිමත් සුබ දවසක් වේවා.